ආයුබෝවන්. අපි අද විස්තර කරන්නේ තවත් අපූර්ව ශාකයක්. මේක කොබ්බේ ශාකය. මේ කොබ්බේ ශාකය එක දේශීය එකක් වෙන්න ඕනේ. ඒකට හේතුව ඇලෝපිලස් කොබ්බේ කියන උද්භිද විද්‍යාත්මක නාමය තියෙන මේකට. මේ කොබ්බේ ගස සර්ප විෂ නාශකයක් විදිහටත් කැඩුම් මිනුම් බෙදකමේදී නිතර භාවිත වෙනවා. මේකෙදි මුක්කත්තන කොළපොතු මේ කොබ්බේ කොළපොතු අමුකහ මේ තුන එකට කොටලා පොට්ටනි කරලා බැඳීමෙන් සර්ප විස ඉදුම්ම උගාවත් දුරට අඩු කරගන්න පුළුවන්. කොබ්බේ කොළවල තියෙනවා තවත් විශේෂ ගුණයක්. එනම් කැඩුම් විනුම් සුව කිරීමේ විශේෂ ගුණයක්. මේකට ගන්නේ කොබ්බේ කොළ අමු කහ ඒ වගේම නස්නානම් මුල් නස්නානම් කොළ යනාදිය එකට පොට්ටනි කර එතකට කොටලා ඒක මලවල බැඳීමෙන් මුගක් තුරට මේ ඇමැටි වගේ සුළු තුවාල අවස්ථාවලදී හොඳයි. ඒ විතරක් නෙමෙයි තුවාලයක් අලුතෙන් තුවාලයක් හැදුනහම ලේ නැවැත්වීමට මේ කොබ්බෑ කොළ සුදුසුයි. කොබ්බෑ කොළ පුරුදු කොළ සමග කොටලා මේකෙන් ලබා ගන්නා ඉස්ම තුවාලවල තද වේදනා නැසීමටත් සුදුසුයි. ඒ වගේම ඈත අතීතයේ හිටම මේ කොබ්බෑ ගස දැටි ගොයියා හැදීමට එනම් කුඹුරු වැඩ කරන අවස්ථාවල ගොයන් කපන අවස්ථාවල විදිහම දැටි ගොයියා සකස් කිරීමට ගත්තේ මේ කොබ්බෑ ලීය. ඒ කියන්නේ ඒකේ තේරුම කොබ්බෑ ලීය ඉතාම ශක්තිමත් ලීයක් වන බවයි. ඒ වගේම මේ කොබ්බෑ ගසේ තියෙන වටිනාකම ගැන සලකා බලා මේක සෑහෙන කාලයක් අපි තවම දුරටත් ආරක්ෂා කළ යුතුයි කියලා තොන් විශ්වාසයි.